ගම්පහ බණ්ඩාරනායක විද්‍යාල 106 වන සංවත්සර උත්සවයේ අමතුමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ විද්‍යාලයේ රණවිරු ස්මාරකයේ වෙත පුෂ්පපහාර දැක්වීමටද ජනාධිපතිවරයා එක් වුණා. විද්‍යාලීය අධ්‍යාපන විද්‍යා තාක්ෂණ හා වෙළඳ ප්‍රදර්ශනයේ විවෘත කිරීමේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විදුහල්පති කසුන් ගුණරත්න මහතා විසින් සමරු කලාපයේ ජනාධිපතිවරයා වෙත පිළිගනු ලැබුවා. දශකයේදී පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක දියුණුව වෙනුවෙන් ඔබතුමා හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණවල අද දක්වාම සුවිශාල සමාජ බලපෑමක් තියෙන බව අපට පෙනෙන්නට තිබෙනවා. පරිගණක කුසලතා හඳුන්වා දීම, ඉංග්‍රීසි භාෂා විෂය ප්‍රවර්ධනය, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය ස්ථාපනය කිරීම හා වෘත්තීයකරණය, ජාතික අධ්‍යාපන ආයතනයේ පිහිටුවීම, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ආරම්භය, මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේ සමාරම්භය හා ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය පිහිටුවීම ඒ අතරින් කීපයක් පමණයි. මම මේ කාරණා මතක් කරන්නේ පාසලක ආරාධිතෙක් වශයෙන් වගේම ජනාධිපතිවරයා වශයෙන් අධ්‍යාපන කාර්යයට විශාල සේවයක් ඉටු කරපු ජනාධිපතිතුමා අපේ විද්‍යාලයේ මේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී කර ගැනීමට ලැබීම සතුටක් වීම නිසායි. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබූ සිසුන් ඇගයීම සිදු කෙරුණේද ජනපතිගේ මූලිකත්වයෙනුයි. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ නව තාක්ෂණයට ගැළපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ප්‍රතිපාදනද වෙන් කර ඇති බවයි. අවුරුදු 4ක් අධ්‍යාපනයට අපි වියදම් කරේ නැහැ. අධ්‍යාපනයට වියදම් කරේ නැති නිසා දැන් ආපහු වියදම් කරන්න තියෙනවා. ඒ විතරක් නෙමෙයි අලුත් තාක්ෂණය අනුව පාසල් හදන්න. අද අපි දැක්කා මෙහි ඩ්‍රෝන් යාන මෙහෙම නිෂ්පාදනය කරපු ඒවා දැන් AI සමාජය ඇති කරගෙන යනවා. මෙහෙම අංශ ගණනාවක් අපි දැන් ආරම්භ කරන. ඒවටත් මුදල් ලෝමනයි. සාමාන්‍යයට ආදි ශිෂ්‍යයන් හොයලා දෙනවා. ආණ්ඩුවෙන් හොයලා දෙන්න තියෙනවා. ළඟ තියෙන ව්‍යාපාරින් ආන් තියෙනවා. ඒත් අපි මේ ඔක්කොම ලබලා දෙන්න තියෙනවා ඊළඟ කාලෙත්. ගුරුවරු ලබලා දෙන්න තියෙනවා. ගුරු හිඟයක් තියෙනවා. ඒ අධ්‍යාපනයේ ප්‍රශ්න. ඒ නිසා මේ අවස්ථාවේදී මේ වැඩ කටයුතු කරන්න උදව්වක් ඇටියට විශේෂයෙන්ම ඈත පළාත්වල පාසල් වලටත් උදව් උපකාර කරන්න කියලා මං ඊලොන් මස්ක් මැතිතුමාගෙන් ඉල්ලුවා ලංකාවටත් එන්න කියලා. මේ මාසේ අවසන් වෙන්න ඉස්සෙල්ලා එතුමාට ඒ බලපත්‍ර අපි ලබලා දෙනවා ලංකාවෙම ක්‍රියා කරන්න කියලා. එතකොටත් අවස්ථාව හම්බෙනවා ස්ටාලින්ක් එක්ක සමහරයට වැඩ කටයුතු කරන්න. රැකියාවක් හොයාගෙන පිටරට යනවා නම් කොහාටද යන්නේ? ඇමරිකාවට යනවා, ඩුබායි වලට යනවා, සිංගප්පූර පැත්තේ යනවා. අනේ එහෙම තැනකට යන්නේ. ඇයි අපි ඒක ලංකාව ඇති කරන්නේ නැත්තේ? ඊළඟ අවුරුදු 10 අපි කැප වෙන්න ඕනේ මේ ප්‍රශ්නේ. රට දියුණු කරන්න, රැකියා ඇති කරන්න. නැත්තම් මේ අධ්‍යාපන දෙකෙන් ප්‍රතිඵලය වෙන්නේ වෙනත් රටකට යන්නේ. අපි තාම දුප්පත් ඉන්නේ. අනේකයි අපි දැන් වැඩ කටයුතු කරගෙන යන්නේ. ඊළඟ අවුරුදු 10ට සැලැස්ම ඇති කරන්න. ආර්ථිකය ප්‍රවර්ධනය කරන්න. අපි දැන් නීති ගේනවා. ඒ කියන්නේ අපි ලෝක වෙළඳ පොළ අල්ලගන්න. අපි අපනයන භාණ්ඩ නිෂ්පාදනය කරන. අපනයන භෝග වගා කරන්න. අනේ ටික අරගෙන අපි ඉස්සරහට යන්න ඕනේ. අලුත් ආර්ථිකයක් ඇදුවාම රැකියා ප්‍රශ්නේ විසඳෙලා ලංකාව විඳ පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා.